ත්‍රීවිල් රථයක ආතරුණ කණ්ඩායමක් සහ රියදුරෙක් අතර ඇති වූ ප්‍රශ්නය. හැබැයි මේ ප්‍රශ්නේ විශේෂයක් තිබුණා. පහර දීමට ලක් වූ ඝාතනය වූ තරුණයා සිංහල වීමත්, පහර දීමට හවුල් වූ කණ්ඩායම මුස්ලිම් වීම. නිසා අපේ රටේ අනෙක් ගැටුම් එවැනි ජාතිවාදී කෝණයෙන් ගත්තේ නැතුවට මෙතන ඉතාමත් හොඳ අවස්ථාවක් තිබුණා එවැනි ජාතිවාදී කෝණකින් ගන්න. අපි දැකලා තියෙන ඕන තරම් අපේ රටේ හෝටල්වල විවිධ වර්ගයේ අපද්‍රව්‍ය හොදි වලින් හම්බෙන එක. හැබැයි මුස්ලිම් කඩේකදී පිටිගුලියක් හම්බෙනකොට ඒක ජාතිවාදී ගැටුමක් බවට පත් වෙනවා. අපේ රටේ විවිධ ගැටුම් නිර්මාණය වෙනවා. හැබැයි ඒ ගැටුම් අතර මුස්ලිම් සහ සිංහල අය අතර ගැටුමක් බවට පත් වුණාම ඒ ජාතිවාදී ගැටුමක් බවට පරිවර්තනය වෙනවා. එනිසා මෙම සිදුවීම කිසිසේත්ම අපි අනුමත කළ යුතු සිදුවීමක් නෙවෙයි. රියදුරන් අතර ඇතිවෙන ගැටුමක්, එම රියදුරාට විශාල ලෙස පහර දී මරණය සඳහා තුවාල කිරීම මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කළ යුතු තිබෙනවා. එනිසා එම අයට අපේ රටේ නීති හමුවේ තිබෙන සියලුම ක්‍රියාමාර්ග හරහා දඬුවම් ලබා දිය යුතුයි. එතරම් එහා නීතිය කිසිසේත්ම ඇකිලෙන් ඉඩ නොදී ඔවුන්ට මෙම ඝාතනයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු තිබෙනවා. හැබැයි ආණ්ඩුව තේරුම් ගත යුතු තිබුණ කුමක්ද? අපේ රටේ ක්‍රමානුකූල යටිතලයේ දියත් වෙමින් තිබෙන මේ ජාතිවාදී මෙම අවස්ථාවකදී උස්සන්න වෙන බව ආණ්ඩුව තේරුම් ගත යුතු තිබෙනවා. හැබැයි ආණ්ඩුවට මොකද්ද තිබෙන්නේ? මේ ප්‍රශ්න නෙවෙයි අග්‍රාමාත්‍යවරයාට පුටු වාඩි වෙන්න පුළුවන්ද නැද්ද කියන ප්‍රශ්නෙට ඔහු මුහුණ දීලා තිබෙනවා. ජනාධිපතිවරයා තවත් යටි කූට්ටු වැඩක් ක්‍රියාත්මක කරගන්නේ කොහොමද කියලා ඔහු සලසුම් කරමින් තිබෙනවා. අමාත්‍යවරු තමගේ පුටුව තේද, තමගේ පුටුව නැති වෙයිද, තමන්ට ලැබුණු පුටුව ප්‍රමාණවත් ඊට වඩා ලොකු පුටුවක් ගන්න පුළුවන්ද කියලා ගැටුමක තිබෙනවා. විශාල තරුණ පිරිසක් මහා දවල් කඩවලට ගිනි තියමින්, නිවාසවලට ගිනි තියමින් මහා විනාශයක් කරමින් යනකොට ඒ පාලනය කරගන්න බැරි ආණ්ඩුවක් කොහොමද? එවැනි තත්ත්වයක් වර්ධනය වෙන එක වැළැක්වීම සඳහා ගත යුතුව තිබුණු සියලු ක්‍රියාමාර්ග අත්තරලා දාලා තිබුණා. ඇයි? තමන් විසින් සැලසුම් නොකලත් මේ දියත් වී තිබෙන ක්‍රියාමාර්ගය තමන්ට අනියමින් ඉතාමත් වාසගත තත්ත්වයක් නිර්මාණය වෙන එක. එනිසා අද අපේ රටේ සාකච්ඡා වෙන්න ඕන ප්‍රශ්න විශාල ප්‍රමාණයක් යට ගිහිල්ලා දිගන තෙල් දෙනිය ප්‍රවෘත්තිවල මාධ්‍යවල ජනතාවගේ ප්‍රධාන සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා. සේ බඳුන් කර ගැනීම ආණ්ඩු උවමනාව. මේ රාත්‍රී හදිසියේ ගිනි තැබීමක් හරි මේ ඒ මොහොතේ ඇති වෙච්චි ගැටුමක ප්‍රතිඵලයක් ලෙස හදිසි කෝපි තත්ත්වයක් නෙවෙයි, මෙවැනි සැලසුමක් දියත් වෙමින් තිබුණු බව හැම කෙනාටම අවබෝධයක් වෙනවා. ඒ නිසා මේට මූලික වශයෙන්ම අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාත් වගකියන්න ඕනකම මහා දවල් ගැටුම් නිර්මාණය කරමින් ජාතිවාදීන්ට තමන්ට අවශ්‍ය පරිදි හැසිරෙන්න ඉඩ ලබා දෙමින් තිබෙනවා මේ පාලකයා. එනිසා මේ පාලකයාගේ ආශිර්වාදය මේ ගැටුම් වලට තිබෙනවා. ඒක තමයි මේ පින්නු කරන්නේ.